මේ බලන්න කො කෝබි ගොඩක් අත්තල්ලගෙන ඉන්නවා මොකද්ද මේ කරන්නේ හැට කෑලි ගොඩක් වගේ ඉතින් මම දැන් ඔයාලට කියන්නන්නේ ලෝකයේ ඉන්න භයානකම කුඹි විශේෂය කියලා කිව්වොත් හරි ඉතින් මේ තමයි හමුදා කුඹි ඉතින් මේ හමුදා කුඹි භයානක වෙන්න හේතුව තමයි මුම්ට අහු වෙන පණ තියෙන මොකද්ද සම්පූර්ණ ඇට කෑල්ලක් වෙනකන් කාලය ඉවර කරනවා සමහරවිට අපි ඔක පොත්පත් වලින් අහලා ඇති ඉතින් මම අද කියන්නන්නේ මෙන්න මේ භයානක හමුදා කුඹි ගැන වෙලාවට මුල් ලංකාවේ නෑ දකුණු ඇමරිකාව අප්‍රිකාව වගේ රටවල තමයි මුම් ඉන්නේ ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම් ඉතින් මේ හමුදා කුඹි අවුරුදු මිලියන ගාණක් තිස්සේ ඉඳලා පරිණාමය වෙලා එන සෙට් එකක් ඉතින් මේ හමුදා කුඹි ගැන කතා කරද්දී මුම්ට ස්ථිර ජනාවාසයක් නෑ අපි දන්නවා කුඹිය කූඩු හදනවා ගුල් හදනවා හැබැයි මේ හමුදා කුඹියන්ට ස්ථිර ගුලක් නෑ ඒ වගේ තමයි හමුදා කුඹි ජනපදයක සමහරලාට කුඹි මිලියන 20ක් විතර උනත් ඉන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් මිලියන 2ක් 3ක් වගේ කුඹි මේ හමුදා කුඹි ජනපදයක ඉන්නවා. එතන මේ ජනපදයේ ඉන්න සේරම කුඹි පැවතගෙන ඉන්නේ එකම රජිනකින්. මේ කුඹි කුලේ ඉන්න හැමෝගෙම අම්මා. ඉතින් මේ කුඹි වර්ග ඇත්තටම හතරක් ඉන්නවා. සේවකයෝ, ඊට පස්සේ සොල්දාදුවෝ, පිරිමි කුඹි, ඊට පස්සේ රජින. කුඹි කුලක වැඩිපුරම ඉන්නේ සේවකයෝ. ඉතින් ඇත්තට මේ කට්ටිය ගොඩක් වෙලට කාන්තා කුඹි ඒ වගේ තමයි වඳයි සහ ගොඩක් වෙලාට ඇස්පේන් නැහැ. ඒතකොට අර ඉස්සරහා තියෙන ඇන්ටනා වලින් තමයි අතපත ගාගෙන යන්නේ. ඊට පස්සේ සොල්දාදුව ගොඩක් ලොකුයි මේට සාමාන්‍ය කුඹිට වඩා ගොඩක් ලොකුයි. ලොකු කටක් තියෙනවා, ලොකු ඔළුවක් තියෙනවා. ඊට පස්සේ ඉන්නවා පිරිමි කුඹි මුන්ට තටු තියෙනවා. මුන්ට පියාඹල යන පුළුවන් මුංගි වැඩේ තමයි රජිනක් එක සංසර්ගය යෙදෙන එක. ඊට පස්සේ රජින, රජිනගේ වැඩේ තමයි බිත්තර දානේ ගොඩක් වෙලාට අඳයි. තටුත් නැහැ. වැඩේම සංසර්ගය යෙදෙන එකයි බිත්තර දාන එකයි. කුඹි පිරිමි කුඹි සමහරවිට 3-4 දෙනෙක් එක සංසර්ගය යෙදෙනවා. ඒ සාමාන්‍ය හොඳ ලොකු පිරිමි කුඹියෙක් මේ ජනපදයකට ආවට පස්සේ මේ අනිත් කුඹි ගොඩක් වෙලාට මේ පිරිමි කුඹියගේ තටු කපලා මුව තියා ගන්නවා. අන්න ඒ වගේ තත්ත්වයකට මෙන්න මේ ජනපදවල තියෙනවා. එහෙන් දැන් අපි යන් වීඩියෝ එකට. මේ තමයි අතන කුඹි ජනපදයක්. මං කියන මුන් ස්ත්‍රී ජනපද හදන්නේ නැහැ කියලා. මුන් යන යන තැන්වල ජනපද හදා ගන්නවා తాවකාලික ඒවා. ඉතින් බලන්න මුන්ගේ වෙනම ජනපදයක් හදාගත්තට පස්සේ පොඩි කාල සීමාවකට හරිය මුන්ගේ වෙනම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මුන්ගේ ආහාර ගබඩා කරගන්න ක්‍රමයේ හැම දෙයක්ම මුන්ගේ තියෙනවා. ඉතින් දැන් බලන්න මුම් යනවා කෑම හොයාගන්න. සාමාන්‍ය කුඹි ගොඩක් වෙලාට කෑම හොයාගන්න පාවිච්චි කරන්නේ ඔය ඔත්තුකාරයෝ වගේ දෙතුන් දෙනෙක් යවනවා. ගිහිල්ලා ඊට පස්සේ උන්ට කෑමක් හම්බුනට පස්සේ තව සෙට් එකක් කුඹි ගුලෙන් පිටත් කරලා අරිනවා කෑම ටික අරන් එන්න. හැබැයි මේ හමුදා කුඹෙන්ගේ එහෙම නෙවෙයි. ලොකු සෙට් එකක් යනවා කෑම හොයාගෙන ගිහිල්ලා උන්ට අහු වෙන පණ තියෙන ඕනම එකක් ආහාරයට ගන්නවා. ඉතින් බලන්නකෝ දැන් මේ කුඹි ටික යන ගමන් ඉන්නේ සාමාන්‍යයෙන් මීටර 10ක් වගේ ලොකු අපරසසරියක මුන් පැතිරලා යනවා එකපාර. ඒ අවට ඉන්න ඔක්කොම ඉවරයි තින්. පණ තියෙනේ උන්. බලන්න දැන් මේ වටේ කෑම හොයව යනවා. මෙතන ඉන්න දර මිටිය කියලා කියන්නේ අපි ඒකෙක් ඉන්නවා. ඉතින් මං කියන්නේ මේ කුඹි ඩැස් පේන්නේ නැහැ කියලා. හෙල්ලෙන එකක් දැක්කොත් මේ කුඹි මොකද කරන්නේ? අල්ලගෙන කනවා. ඉතින් හෙල්ලෙන්නේ නැතුව මෙරිලා වගේ ඉන්න තරමට හැම එකම ආරක්ෂිතයි. හැබැයි චුට්ටක් අර හෙල්ලුනොත් එහෙම ඔන්න උට වෙන වැඩේ වෙනවා දැන්. බලන්න. තප්පර කීපයක් ඇතුළත මු බිම දානවා. විනාඩි 2-3ක් යනකොට මුගේ අතපය කෑලි වලට කපලා දානවා. ඊට පස්සේ ඉවරයි. පිරණ මුගේ හමුදා කෝමෙන්ගේ තියෙන අඬු දෙක හිතන්නකෝ ටිකක් ලොකු දඟලන සතෙක් හහුණා කියලා. එහෙම වුණොත් එහෙම ලොකු කෝමි ප්‍රමාණයක් මේකට සෙට් වෙනවා මුව මරන්න. ඉතින් ඔයගොල්ලෝ විශ්වාස කරනවද මේ බඹරුත් තමන්ගේ කූඩුව අතහැරලා යනවා මේ හමුදා කුඹි ආවට පස්සේ. එතකොට හිතාගන්නකෝ මේ හමුදා කුඹි කොයිතරම්ම දරුණුයිද කියලා. ඉතින් බලන්න බඹරවද ඉවරයි. හමුදා කුඹින්ට අහු වෙන්නේ මොකද? ඔක්කොටම වැඩේ තමයි වෙන්නේ. ඉතින් ඇත්තට මේක කෑම සඳහාම තමයි වෙන්නේ. ඉතින් අපි දැන් බලමු තවත් වීඩියෝ එකක්. මේ මොකද්ද මේ? මිදි ගෙඩි ගොඩක්ද? මිදි පොකුරක්ද? හැබැයි කකුලුත් තියෙනවට. නෑ. ඉතින් මේ තමයි පැණි කුඹි. මුංගෙන මම වෙනම වීඩියෝ එකක් කරනවා එම. දැන් බලන්නකෝ. මේ බලන්න මිදි ගෙඩි එල්ලලා වගේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පැණි කුඹි ගැන කිව්වොත් එහේ පැණි කුඹියත් සාමාන්‍ය කුඹි වර්ගයක්ම තමයි. අර හමුදා කුඹි වගේ එහෙම නෙමෙයි. මුංගේ වෙනම ජනපද තියෙනවා. ඒ විදිහට තමයි මුං ඉන්නේ. මුං ස්ථිර වාසස්ථාන හදා ගන්නවා. කුඹි වේවා බඹරු වේවා සාමාන්‍යයෙන් ආහාර ගබඩා කරගන්න උන්ගේ කූඩු වල හරි නැත්නම් වෙනම ගබඩා වල හරි. ඉතින් ඒ වෙනුවට මේ කුඹි කරන්නේ දැන් මං මේ කියන පැණි කුඹි කරන්නේ තමන්ගේ ඇඟ ගබඩාවක් කරගන්නවා. ඒ කොහොමද? ඔය විදිහට තමයි. ඉතින් තමන්ගේ ඇඟ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 20 ගුණයක් විතර ලොකු වෙනවා මේ ගබඩා කරගන්න කුඹියගේ. ඇත්තරම කිව්වොත් එහෙම මුං හෙල්ලෙන්නේවත් නැහැ කොහෙට හරි වෙලා එල්ලිලා ඉන්නවා. මොකද හේතුව මුංගේ ලොකු පස්සේ තමයි මේ ඔක්කොම ගබඩා වෙන්නේ. මොනවද ගබඩා වෙන්නේ? පැණි. ඉතින් ඒකයි මේකට පැණි කුඹි කියලා කියන්නේ. එතකොට මේ පැණි ගබඩා කරගත්තට පස්සේ මුන්ට යන්න බෑ. මේ කුඹින්ව බලාගන්නේ වෙනත් කුඹි. ඉතින් දැන් අපි යන්කෝ වීඩියෝ එකට.
මුට යන්න බෑ අනිත් කූඹි තමයි මුට ඔක්කොම කණ්ඩ දෙන්නේ එතන කණ්ඩ දෙනවා නේ ගබඩා කරනවා බූලියකට බීම් එකක් දානවා කිය අනිත් කූඹි එකතු වෙලා මුට කණ්ඩ දෙන මූ ඒවා පස්සපැත්තේ ගබඩා කරගන්නවා ඉතින් අනිත් කූඹි තමයි මුංග නාවර කරලා පරිසම් කරලා බලාගන්නේ පැණි කූඹි ඉන්නේ වියලි කලාපවල නැත්නම් ශුෂ්ක කලාපවල ඒතකොට කාලෙකට මේ කූඹි ඉන්න කැති වලට කෑම බීම නැති වෙනවා අන්න ඒ කාලෙට ප්‍රයෝජනට ගන්න තමයි මුම් මේ පස්සපැත්තේ මේවා ගබඩා කරගන්නේ ඉතින් ඒවගේ තා චූටි ඉල්ලීමක් තියෙනවා ඒ තමයි ඕගොල්ලෝ දන්න ඉන්නවා නම් ඒ ලෙවල් කිමිස්ට්‍රි කරන ඔන්ලයින් ඒ ලෙවල් කිමිස්ට්‍රි පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා ඉතින් ඒ ගැන විස්තර වලට දැනගන්න පුළුවන් ඔය යට තියෙන දුරකථනගෙට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න ඒ වගේම තමයි 6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් ඔන්ලයින් විද්‍යාපන්තිත් මම පටන් ගන්නවා දෙසැම්බර් මාසේ ඉඳලා ඉතින් ඒ ගැන විස්තරත් ඔයාලට ඔය යට තියෙන දුරකථන අංකයෙන් WhatsApp මැසේජ් එකක් දාලා මගෙන් විස්තර දැනගන්න පුළුවන් ඉතින් අපේ මගදිගේ YouTube channel එක තියෙනවා ඊට පස්සේ අපේ my holiday කියලා තව YouTube channel එකක් තියෙනවා ඒවා subscribe කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා වගේම අපේ මගදිගේ Facebook page එකයි TikTok Instagram එකත් follow කරන්න කියලා මතක් කරනවා ගෙන් එන්න